හරේනුයි මනෝෂයි යන දවසේ එතුමා මටම කිව්වා මමත් යනවා කියලා. සමගි ජනපාල වේගයේ රාජ්‍ය සේනාරත්න මාත්‍ය ගියාරණි තුමිවත්වා. බහැලම නැතනෝ. මේ සේසතේ මෙරතනෝ. ඉබලාගම නැතනෝ. දැන් එතුමත් එක්ක වැඩ කරපු ප්‍රදේශ සභාව හිටපු සභාපතිතුමා අපි නඩ කරන්නේ ඊයේ මාවත් කැඳවලා බේරවල පයාගෙන එතුමාගේ නිවසේ කුෂ්මන් සිල් මැතිතුමා ජනතාව කැඳවලා පෙන්වු කරා. රාජ්‍යනත් සමග බිම් මණ්ඩපේ කිසිවෙක් නැහැ. ඒ වගේම එතුමා අදයේ ඉදිමින් අපේ ඈත් උනේ. එතුමා අපේ විද්‍යාධිකාරී මණ්ඩලයට ආවේ අවසානවට ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙ. ඊපස්සේ මේ මෑත කාලේ අපේ පක්ෂයේ කිසිම කටයුත්තකට දේශපාලන කටයුත්තකට සම්බන්ධු වෙන්නේ නැහැ. එතුමා අපේ වැයතර ගොඩක් කල. ඉතින් ඒ නිසා රාජ්‍යතර කළ හැකි දෙයක් නැහැ. කලුත අනුරාධපුරයට ගිහිල්ලා කතා කරලා මගේ අන්තිම සැදැක් විඳන් කරලා මම දේශපාලනය කරනවා කියලා කියන කෙනා. ඉතින් අපිට අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් රයිල් වික්‍රමසිංහ මහත්තයා මම හිතන්නේ රාජ්‍යතර සල්ලියෝ නැහැ. VFS ධනදුරමින් ලැබිච්ච මුදල් තියෙනවා. ඒ නිසා රාජ්‍යතර තමගේ පෞද්ගලික දේවල් විඳන් කරන්නේ නැතුව රයිල් මහත්තයාට ගිහිල්ලා තිබ්බා චන්දර විඳන් කරන්න අවශ්‍ය ප්‍රමාණය. හැබැයි රාජ්‍යතර විහාරේ රණල් විහාරේ සල්ලිවල සමගි ජන බලවේගයේ මිනිස්සු ගන්න නැහැ. රාජ්‍යතර විහාරේ රණල් විහාරේ සල්ලිවල මෙරටේ මිනිස්සුගේ හද සාක්ෂි නදී ගන්න. රාජිතගේ හරි රණතිගේ ශල්්‍යවර සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අවංක පිරිසිදු ප්‍රතිපදිනු දේශපාලනය කරන මිනිස්සු විනිදී ගන්න බැහැ. නමුත් මෙතරම් තියාගෙන ඉන්නවා ජනකම්. ඉතින් ජනකම් කියලා ගහලනවන්නේ ඈත් වෙලා ඉන්නකොට ඉතින් අපේ ඉරණ දෙකුත් නැහැ. දැනගෙන ඉන්නේ දැනගෙන ඉන්නේ උත්‍යාධිකාරී මණ්ඩලයට අවුරුදු ගාමාරක් ඉඳිනකොට අපිට තේරෙන්නේ නැද්ද මෙයා යන්න හදන්නේ කියලා. හරේනුයි මනෝෂයි යන දවසේ එතුමා මටම කිව්වා මමත් යනවා කියලා. හරි. එතකොට මම කොහොමද උපකාරත් කරන්නේ? බලගන්නේ මේ පොඩි ළමයි. හැබැයි එතුම කියන්නේ කියන්නේ මොකද සෞඛ්‍ය මන්ත්‍රීකම හම්බුනේ. සම සෞඛ්‍ය සෞඛ්‍ය මන්ත්‍රීකම එතුමට දෙනවට ඒ පයිලට්ම සිංහ මහත්තයත් එක්ක ඒ වෙලාවේ එකතු වෙච්ච කොහොට්ටුවේ නායකයෝ අකමැතු. දැන් බලන් ඉඳලා අන්තිම මොහොතේ එතුමට යන්න ඕනේ. අතම කතාව එතුමට සමගිතන බලවේගයේ නායකයව දිගින් දිගට බිම්මට මේ විවේචනය කිරීමේ හේතුව නිසා සමගිතන බලවේගයේ දේශපාලනික තැනක් නැති නිසා එතුමට යන්න ඕනේ. ඒක තමයි මෙච්චර දේ වෙනුත්.